අද දවසේ ෆොටෝග්‍රැෆික් කියන කන්සෙප්ට් එකට අද මම තෝරාගත්තේ ආමි කියන තීම් එක. ආමි කියන තීම් එකට මම බයික් එක සහ මගේ කොස්ටියුම් එක අද මම ඒකට සුදුසු විදියට මම සූදානම් කරලා තියෙනවා. මගේ ලුක් එකට ඒකින් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මගේ කොස්ටියුම් එකට සාධාරණයක් කරන්න සහ ඉදිරි වටවල්ට යෑමට මේ කොස්ටියුම් එක හෙල්ප් වෙයි කියලා මම හිතනවා. මගේ තීම් එක උනේ රයිඩින්. ඒකට මම ගැලපෙන විදිහට මගේ සූට් එක මම නිර්මාණය කරගත්තා. ඒකට ගැලපෙන අන්දමටම ජුවලරි සූට් යොදාගත්තා. මං හිතනවා මේ බ්ලැක් ඇන් රෙඩ් කියන කලර්ස් දෙක යටතේ ෆොටෝග්‍රැෆි වලට මම හයිලයිට් වෙලා තෙනේ කියලා. අනිත් සීන් එක බලද්දී මම වෙනසක් කරන්න ගොඩක් මහන්සි වුණා. ෆොටෝග්‍රැෆි පැත්තට මං හිතනවා ඒ කලර්ස් දෙක ගොඩක් මාව හයිලයිට් කරලා පෙන්නයි කියලා. මං හිතනවා නෙක්ස්ට් රවුන්ඩ් එකට මම උඩින්ම යයි කියලා. මේ ඇඳුම ගොඩක් දකින්න බැරි ඇඳුමක්. ඒක ඉන්න මට ගොඩක් ලස්සන වෙයි කියලා මං හිතනවා ගොඩක්. චේන්ච එකත් එක්ක මං හිතනවා මට ඉස්සරහා වටවලට යන්න පුළුවන් වෙයි කියලා. ටීමයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ටීමට අනුව ඇඳුම් නිර්මාණය කරගන්න ලැබෙන අපිට. මං හිතනවා අනිත්‍යයට වඩා විශේෂ විදිය වෙනස් විදිය නිර්මාණය මං කරලා තියෙනවා කියලා. මං හිතනවා මගේ ස්ක්‍රීන් එකටත් මගේ ෆොටෝ ෂූට් එකටත් ගැලපෙන විදිහට ලස්සනට මේ ඩිසයින් එක වෙලා තියෙනවා කියලා. ඊළඟ වටේට යන්න මේ නිර්මාණයෙන් මට උදව්වක් වෙයි කියලා හිතනවා. Oh, 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 oh
ඇත්තටම මම කංකරුපන්ති නියෝජනය කරන්න ඉදාන තමයි මගේ මේ කොස්චියුම් එක මම නිර්මාණය කරගත්තේ. මම ප්‍රධාන දේ ටොප් එක විදිහට මම කුළු ගෙඩිය තෝරාගත්තා ඒ වෙනුවට. කුළු ගෙඩියෙන් කම්කරු පන්තියේ ගොඩක් නියෝ ඒ කියන්නේ ඒක පෙන්නුම් කරනවා. ඒ නිසා තමයි මම මේ ටොප්පේ කුළු ගෙඩිය යොදාගත්තේ. මගේ බූට් එක, ටොප් එක, ඩෙනිම ඒවට සරලන විදිහට මම ඒක සදාගත්තා. මේ පාර අපිට හම්බුන චැලෙන්ජ් එක තමයි ෆොටෝග්‍රැෆි. හිතනවා මගේ ලස්සන තවත් වැඩි කළ පෙන්නන්න මම තෝරගත තීම් එකට පුළුවන් වේවි කියලා. ඉතින් අද තියෙන දේට හොඳින් ෆේස් කරලා ඊළඟ රවුන්ඩ් එකට යන්න මට පුළුවන් වේවි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. තරගයට යොදාගන්නේ ගොතික් කලා. ගොතික් කලාව කියන්නේ සමාජයේ ලංකාවේ භාවිතාව නොවුණාට පිටරට භාවිතාව වෙන ලයිෆ් ස්ටයිල්යක්. ඒගොල්ලෝ ජීවත් වෙන විදිය. ගොඩම් ඒගොල්ලෝ යස් කරන්නේ සාමාන්‍යයෙන් අ කුරීරු රුදුරු ගතිය පෙන්නන ඇඩුම් තමයි කලාකෘති තමයි යස් කරන්න. මං හිතනවාද මේ තරගයට මේක හොඳ අමුතුම පැත්තකට අරයන්න හොඳ අවස්ථාවක් වේවි.